ආයුබෝවන් දුවේ පුතේ 11 ශ්‍රේණියේ ඉතිහාස විෂයේ අදාළව 7 වෙනි පාඩම ලෝකයේ කැපී පෙනෙන විප්ලව කිසියම් ක්ෂේත්‍රයක් තුල කෙටි කාලයකදී ඇතිවන ප්‍රබල වෙනස්වීමක් විප්ලවයක් කියලා හඳුන්වනවා කාර්මික ක්ෂේත්‍රයේ ඇති වූ විප්ලවය කාර්මික විප්ලවය පුනරුද සමයේ ආගමික ක්ෂේත්‍රයේ ඇති වූ වෙනස්වීම ආගමික විප්ලවය ඒ වගේම ලෝක දේශපාලන ක්ෂේත්‍රයේ මෙබඳු විප්ලව ගණනාවක් නා. ඒ අනුව සිදු වූ එක විප්ලවයක් තමයි ඇමරිකානු නිදහස් සටන. ඇමරිකන් ජනපදවාසීන් බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයෙන් නිදහස ලබා ගැනීම සඳහා ගෙන ගිය සටන ඇමරිකන් නිදහස් සටනයි. ලෝක සිතීමේ අද දකින්න හම්බ වෙන ඇමරිකා එක්සත් ජනපදය මෙම නිදහස් සටින් පසු නිර්මාණය වූ රාජ්‍ය. ඒක මේ විදිහට ප්‍රාන්ත විශාල සංඛ්‍යාවකින් අද දකින්න පුළුවන්. ඇමරිකාවේ ජනවාස වූනේ ඇමරිකෝ වෙස්පුචි කියන දේශ ගවේෂකයා ඇමරිකාව සොයා ගැනීමත් සමග. ඊට පස්සේ ඇමරිකානු ප්‍රදේශයට යුරෝපයේ රටවල පැවති රෝමානු කතෝලික හා රෙපර්මාදු ආගමික ගැටුම් නිසා ආගමික නිදහස පතා ජනතාව පැමිණෙන්නට වුණා. ඒ වගේම පුනරුදයෙන් පස්සේ යුරෝපයේ ඇති වූ ඉඩම් කොටු කිරීමේ ව්‍යාපාරය නිසාත් ජනතාව තමන්ට අහිමි වූ ඉඩම් වෙනුවට නව ඉඩම් සොයා සෞභාග්‍ය ළඟා කර ගැනීමටත් ඇමරිකාවට පැමිණියා. යුරෝපයේ ජාතික රාජ්‍ය බිහි වුණාට පස්සේ ඒවාට අරමුණු දෙකක් තිබුණා. ධනවත් වීම හා බලවත් වීම. බලවත් වීමට ගත් උත්සාහයේදී නව ප්‍රදේශ සොයා ජනවාස පිහිටුවීමට එම රටවල් කටයුතු කළා. මේ විදිහට ඇමරිකාවේ ජනපද පිහිට වූ යුරෝපා ජාතීන් මේ අතරින් ඉස්පාඤ්ඤවරුන් හා පෘතුගීසීන් දකුණු ඇමරිකානු ප්‍රදේශවලත් බ්‍රිතාන්‍යයන් හා ප්‍රංශවරුන් උතුරු ඇමරිකානු ප්‍රදේශවලත් ජනපද පිහිටෙව්වා. මේ විදිහට උතුරු ඇමරිකාවේ පිහිට වූ බ්‍රිතාන්‍ය ජනපද 13ක්. ඉන් පළමුවෙනි ජනපදය වර්ජිනියාවත් අවසානයේ පිහිට වූ ජනපදය ජෝර්ජියාවක් වූ අතර මේ දක්වන්නේ ඒ කීපයක්. ඇමරිකන් විප්ලවයට බලපෑ හේතු. බ්‍රිතාන්‍ය අනුගමනය කළ තම රටට වාසිදායක ආර්ථික ප්‍රතිපත්ති. බ්‍රිතාන්‍ය නිෂ්පාදන ක්‍රමය කරන ද්‍රව්‍යම ඇමරිකානු ජනපදවලත් පිහිටෙව්වා. ඒ අතරින් ඒවා නිපදවීම තහනම් කළා. ඒ හැරෙන්ට ජනපදවල නිපදවන දුම්කළ, සීනි, කපු, මී ඉටි වගේ නිෂ්පාදන බ්‍රිතාන්‍යයට පමණක් ලබා දෙන්නට නියම කළා. ඒවා නම් කළා සෙසු ද්‍රව්‍ය අපනයනය කළ හැකි වුණා. නමුත් ඒව බ්‍රිතාන්‍ය හරහා යැවිය යුතු වුණා. මේ අනුව නිෂ්පාදන කටයුතු හා වෙනදාම් මතින් තම ජනපද මව් රට සමග තරග නොකළ යුතු යයිද බ්‍රිතාන්‍ය නීතියක් පැනවුවා. ඒ වගේම ජනපදවාසීන්ගේ සිතුම් පෙතුම් හා ආකල්ප බ්‍රිතාන්‍ය පාලකින් අවබෝධ කරගෙන සිටියේ නැහැ. 1763 පස්සේ බ්‍රිතාන්‍ය හඳුන්වලා දුන්න නීති නිසා ජනපදවාසීන් හා මව් ආණ්ඩුව අතර මත ගැටුම් ඇති වුණා. ඒවම තමයි හේතු වුණේ නිදහස පිළිබඳව හැඟීම් වැඩි දියුණු වීමට. ජනපදවාසීන්ගේ සටන් මර්ධනය කිරීමට බ්‍රිතාන්‍ය කටයුතු කළා. 1863 පසු පැන වූ අනපනත්තා නව බදු වර්ගත් මෙම ජනපදවාසීන්ගේ විප්ලවවලට හේතු වුණා. ඒ අතරින් මුද්දර බද්ද, සීනි බද්ද හා මුදල් නෝට්ටු බද්ද වැදගත් වෙනවා. නිදහස පිළිබඳ ජනපදවාසීන් තුළ ඇති වූ උනන්දුව. 1774 වර්ෂයේදී ෆිලඩෙල්පියා නගරයට රැස සම්මේලනයක් පවත්වන්නට ජනපදවාසීන් කටයුතු කළා. ඇමරිකානු විප්ලවයේ ඉතිහාසයේ සඳහන් වෙන්නේ ඒ ප්‍රථම මහද්වීප සම්මේලනය ලෙසයි. ඒ වගේම ජනපදවල නියෝජිතයින් ෆිලඩෙල්පියා නගරයට ආයෙත් රැස් වෙලා ජනපදවල නියෝජිතයින්ගෙන් සමන්විතව
මහද්වීපික හමුදාවක් සංවිධානය කළා. ඒ හමුදාවේ අණදෙන නිලධාරී ජෝර්ජ් වොෂින්ටන් පත් කරගත්තා. ඇමරිකන් නිදහසට විදේශ ආධාර ලබා ගැනීම සඳහා කටයුතු කිරීමද එහිදී කමිටුවක් පත් කරගත්තා. නියෝජනයක් නැතිනම් බදුත් නැත. ඒ ඇමරිකානු විප්ලවයේ සටන් පාඨයයි. 1763 වෙනකොට බ්‍රිතාන්‍ය සාම සාකච්ඡාවලට මෙම සටන්කාමීත් එක්ක යොමු වුණා. නමුත් 783 අත්සන් කළ පැරිස් සාම ගිවිසුමින් ඇමරිකාව නිදහස් ස්වාධීන රාජ්‍යයක් ලෙස බ්‍රිතාන්‍ය පිළිගත්තා. මෙසේ ස්වාධීනතාව ජාත්‍යන්තර වශයෙන් පිළිගැනීමෙන් පසුව 1789 වර්ෂයේදී ඇමරිකා එක්සත් ජනපදවාසීහු නව ව්‍යවස්ථාවක් සම්මත කරගත්තා. ජෝර්ජ් වොෂින්ටන් පළමු ජනාධිපතිවරයා වුණා. මේ බදුවලට විරුද්ධත්වයේ පතා බොස්ටන් වරායට රැස් වූ සටන් කාමීන් එම වරායේ නතර කරලා තිබුණු නැවක තිබූ තේ පෙට්ටි 342ක් මුහුදට විසි කළා. එය බොස්ටන් තේ සාදේ නමින් ඉතිහාසගත වෙනවා. මේ ඒ පිළිබඳව ඇදි සිතුවම ඇමරිකා එක්සත් ජනපදයේ නම් ස්වාධීන රාජ්‍ය බිහිවීම. සමස්ත මානව සංහතියටම නිදහස යගේ පෙන්වා දුන් අවස්ථාවක් වීම. මූලික මිනිස් අයිතිවාසිකම් පිළිබඳව ලොව පුරා උනන්දුවක් ඇතිවීම. මේ ඇමරිකා එක්සත් ජනපදය බිහිවීමේ නිදහස් සටනේ ප්‍රතිඵලයි. ඒ අනුව ඇති වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ලෝකයේ ඇති වූ ප්‍රථම ලිඛිත සංධීය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව බවට පත් වුණා. ඊළඟට දුවේ පුතේ අපි කතා කරමු ප්‍රංශ විප්ලවය ගැන. අද වර්තමානයේ භාවිතා කරන ලෝක සිතියමේ යුරෝපා මහද්වීපයේ එක් රටක් තමයි ප්‍රංශය. එය යුරෝපා මහද්වීපයේ සෑහෙන භූමි ප්‍රදේශයක් පුරා පැතිරී තිබෙන රාජ්‍යයක්. ප්‍රංශයේ නිදහස් සටනේ සටන් පාඨය නිදහස, සමානාත්මතාවය හා සහෝදරත්වයයි. ප්‍රංශ විප්ලවයේ ඇතිවීමට බලපෑ හේතු සලකා බලමු. දේශපාලන හේතු ලෙස ඒ හේතු වර්ග කරන්නට පුළුවන්. රජපෞලේ අත්නෝමතික ක්‍රියාකලාපය. විප්ලවයට කලින් ප්‍රංශයේ පැවති රාජාණ්ඩු පාලන ක්‍රමයක්. මුර්පෝන් රාජවංශය තමයි පාලනය කළේ. ඒ රාජවංශයේ 14 වන ලුවී රජුයි 16 වන ලුවී රජුයි කැපී පෙනෙන පාලකීන් දෙන්නේ. ඒ අතරින් 14 වන ලුවී රජු රාජ්‍යය නම් මා අපේක්ෂා කරන ඕනෑම දෙයක් නිත්‍යානුකූලයි පවසමින් නඩු විභාගයකින් තොරව ඕනෑම අයෙක් අත්අඩංගුවටගෙන ජීවිතාන්තය දක්වා සිරගත කිරීමේ බලය ක්‍රියාත්මක කළා. ප්‍රංශ රාජාණ්ඩුව දූෂිත වීම හා රදලීන්ගේ ප්‍රාදේශීය පාලනය අකර්මණ්‍ය වීම. රජු ප්‍රමුඛ උපදේශක මණ්ඩලයක් හා එම මණ්ඩලයේ උපදෙස් මත ක්‍රියාත්මක වූ අමාත්‍ය මණ්ඩලින් තමයි ප්‍රංශ රාජාණ්ඩුව සමන්විත වුණේ. මේක අතිශයින්ම දූෂිතයි. ප්‍රාදේශීය පාලනය අතිශයින්ම අකාර්යක්ෂමයි. ඒ රජය විසින් ප්‍රාදේශීය පාලනය සඳහා ඉන්ටෙන්ඩාන්ට් නම් නිලධාරී පිරිසක් පත් කරලා තිබුණා. රදලවරුන් හා නව නිලධාරීන් අතර ගැටුම පාලනයේ ඒකාබද්ධතාවයේ බිඳී ගොස් සාමාන්‍ය ජනතාව වඩාත් පීඩාවට පත් වුණා. ස්ටේට්ස් ජනරල් සභාව අකර්මණ්‍ය වීම තවත් හේතුවක්. ජනතා නියෝජිතයින්ගෙන් තමයි මේ සමන්විත වුණේ. නමුත් වසර 175ක පමණ කාලයක් ඒක කැඳවා තිබුණේ නැහැ. ඉතින් රාජාණ්ඩුවේ තිබුණු අකාර්යක්ෂමතාවය, දූෂිත පාලනය ප්‍රංශය තුළ විප්ලවකාරී තත්ත්වයක් ඇතිවීමට හේතු වුණා. මේ දරුවනේ වේසල්ස් මාලිගාව. ඒ කියන්නේ මේ මාලිගාවේ රජුරෝ ඉතා සුකෝපභෝගී ජීවිතයක් තමයි ගත කළේ. ජනතාවගෙන් ඉතා ඈත් වුණා. ජනතාවගෙන් ඈත් වීම නිසාම ජනතාවගේ දුක් කරදර ප්‍රංශ රජුරෝ දැනගෙන හිටියේ නැහැ. අපි බලමු ඊළඟට සමාජමය හේතු. වැඩවසම් පාලන ක්‍රමය තුළ සාමාන්‍ය ජනතාව හා මධ්‍යම පන්තිය කලකිරීමට පත්ව සිටීම.
ඒ කියන්නේ විප්ලවයට ආසන්න කාලයේ ප්‍රංශ සමාජයේ රජපෞල හැරුණාම පූජකයින් රදලයින් සාමාන්‍ය ජනතාව වගේ ස්තර දකින්න හම්බුණා. පූජකවරු රදලයෝ ප්‍රංශ සමාජයේ වරප්‍රසාද ගත්තයි වුණා. සාමාන්‍ය ජනතාව හා මධ්‍යම පන්තිය ගොවි ජනතාව හා කම්කරු පන්තිය විදිහට හිටියා. මෙහිදී මධ්‍යම පන්තියට ධනවත් පන්තියෙන් පිරිසගෙන් දේශපාලන වශයෙන් වැදගත්කමක් ලැබිලා තිබුණේ නැහැ. මේ අධිපතිවාදී බලතල නිසාම මධ්‍යම පාන්තිකයෝ කලකිරීමට පත් වෙලා හිටියා. රජු හා රදලෙයින් අසීමිත වරප්‍රසාද හා බලතල භුක්ති විඳීම. මුලින්ම ඒගොල්ල බදු ගෙවීමෙන් නිදහස් වුණා. එතකොට ඒ වගේම සාමාන්‍ය ජනතාවගෙන් බදු ලබන පිටසක් බවට පත් වුණා. ඔවුන්ට ප්‍රංශයේ ඉඩම් වලින් වැඩි ප්‍රමාණයක් අයිති වුණා. ඕනෑම ස්ථානයක දඩියම් කරන්න පුළුවන් වුණා. ඉඩම් වලින් බදු වේ කරගැනීමේ අයිතිය තිබුණා. බදු ගෙවීමෙන් රදලියෝ නිදහස් වුණා. ඒ වගේම ප්‍රංශ විප්ලවයට දාර්ශනිකයින්ගේ මතවාදද බලපෑවා. මොන්ටෙස්කියු, රූසෝ, වෝල්ටෙයා වැනි දාර්ශනිකයෝ තමන්ගේ අදහස් ඉදිරිපත් කිරීමෙන් ඒවා සාමාන්‍ය ජනතාව තමන්ගේ නිදහස වෙනුවෙන් ඒවා මානසිකව බලපෑවා ගොඩක්. ඒ වගේම ඇමරිකන් නිදහස් සටනට සහභාගී වූ සොල්දාදුවන් ඒ නිදහස පිටිබඳ සංකල්පය හඳුනාගත්තා. ප්‍රංශය තුළ ක්‍රියාත්මක කරන්නට එකතු වුණා. එය ප්‍රංශ විප්ලවය සඳහා බොහෝසේ බලපෑවා. ආර්ථික හේතු සලකා බැලුවාම රජපෞල හා එහි සාමාජිකයින් සුඛෝපභෝගී ජීවිතයක් ගත කළා. ජනතාව 92%ක්ම සාමාන්‍ය ජනතාව. නමුත් ඔවුන්ට අසාධාරණ විදිහට බදු ගෙවන්න ඕනි වුණා. අනවශ්‍ය යුධ වියදම්. බ්‍රිතාන්‍ය ප්‍රංශ සත් අවුරුදු යුද්ධයට සහභාගී වෙලා පරාජයට පත් වීමත් ඇමරිකාව නිදහස් කරන්නට සහයෝගය දීම නිසාත් ප්‍රංශයේ ආර්ථික වශයෙන් පාඩු විඳින්නට සිදු වුණා. ඒ වගේම අසාධාරණ බදු ක්‍රමය. තේල් කියලා හඳුන්වපු බද්ද සාමාන්‍ය ජනතාවගේ නිදහස හා ඉඩම් වලින් ණය කළ බද්දක්. ගැබේල් ලුණු වලින් ණය කළ බද්දක්. කැපිටේෂන් සෑම දෙනෙකුගෙන් ණය කරන බද්දක් විදිහට 1695 වෙනකොට හඳුන්වලා දීලා තිබුණා. මේ අර සිරගත කළ බැස්ටිල් සිර කඳවුර ප්‍රංශ ජනතාව කඩා විසිරුවා ප්‍රංශ විප්ලවයේ ආරම්භයේ තමයි. ප්‍රංශ විප්ලවයේ ප්‍රතිඵල මූලික මිනිස් අයිතිවාසිකම් පිළිබඳ ලෝ පුරා උනන්දුවක් ඇතිවීම. 1791 වර්ෂයේදී මානව අයිතිවාසිකම් පිළිබඳ ප්‍රකාශනයක් එළි දැක්වුවා. මූලික මිනිස් අයිතිවාසිකම් කියලා කියන්නේ ස්වභාවයෙන්ම මිනිසාට හිමිය යුතු අයිතීන්. ඒවා පාලකයන් ලබා දිය යුතු දෙයක් නොවන බව ප්‍රංශ ජනතාව පිළිගත්තා. ප්‍රංශ රාජාණ්ඩු ක්‍රමයේ බිඳ වැටීම. ප්‍රංශ ගොවි ජනතාවට සහන ලැබීම. ප්‍රංශයේ අස්ථාවර දේශපාලන ක්‍රමයක් බිඳ වැටීම. ඒ කියන්නේ නායකත්වයට කරදුන්, පුරදුන් විවිධ පිරිස් විවිධ දේශපාලන මත දැරූ අය. විප්ලවයෙන් පස්සේ විටින් විට ආණ්ඩු මාර්ගයෙන් කීපයක් සිද්ධ වුණා. අවසානයේදී 1799 වර්ෂයේදී හමුදා නිලධාරියෙකුණු නැපෝලියන් බොනපාට් ප්‍රංශයේ බලය අල්ලා ගත්තා. ඊට පස්සේ ප්‍රංශයේ පැවතියේ අලුත් දේශපාලන තත්ත්වයක්. ඊළඟට දුවේ පුතේ අපි රුසියානු විප්ලවය පිළිබඳ කතා කරමු. රුසියාව කියන්නේ ලෝකයේ භූමි ප්‍රදේශයෙන් ඉතා විශාල ප්‍රදේශයක්, හිමිරාජ්‍යයක්. ගොඩබිම් ප්‍රමාණයෙන් 6න් 1කට වැඩි ප්‍රමාණයක් තමයි රුසියානු භූමියට අයිති වෙන්නේ. මේ ඒ රුසියානු භූමියේ ප්‍රදේශ බෙදා තිබෙන හැටි. ඒ සටන් පාඨය ඉඩම්, සාමය හා ආහාර. රුසියානු විප්ලවයට බලපෑ හේතු. සාර්වරුන්ගේ ඒකාධිපති ජනපීඩක පාලනය. රුසියාවේ පැවතියත් රාජාණ්ඩු පාලන ක්‍රමයක්. රාජ්‍ය විශාලයි, පාලනය අසීරුයි. ඒ හින්දා රුසියානු පාලකයෝ හමුදාව, පොලිසිය හා රහස් පොලිසිය යොදාගෙන විශාල අධිරාජ්‍ය තුළ දැඩි පාලනයක් ගෙන ගියා. සාර්වරු ඒකාධිපතිවරුන් වශයෙන් කටයුතු කළා.
වැඩවසම් සමාජ ක්‍රමයේ තුල වැඩි ප්‍රතිශතයක් වූ සාමාන්‍ය ජනතාව ගොවියන්හා කම්කරුවන් ලෙස දුක්ඛිත ජීවිතයක් ගත කළා. රුසියාව පළමු ලෝකයට සම්බන්ධ වීමත් විප්ලවයට හේතුවක්. 1914 දී පළමුණ ලෝක සංග්‍රාමයේ ඇරඹුණා රුසියාව මිත්‍ර පාර්ශවයේ නායකයෙක් බවට පත් වුණා. එහින් රුසියාවට බොහෝ හානි වුණා. ඒ නිසා ගොවියන් කම්කරුවන් විශාල වශයෙන් හමුදා බටහිරින් ලෙස බදවා ගැනීමට කටයුතු කළා. මේ නිසා පුහුණු ගොවියන් හිඟ වුණාම ගොවිතැන් අඩාල වුණා. ඒ හින්දම ආහාර, බෙහෙත්, පොර ආදී අත්‍යවශ්‍ය දේ නිපදවීම අඩාල වුණා. මේ නිසා නොසිතූ තරම් භාණ්ඩ මිල ඉහළ ගියා. රටේ ජනතාව විතා පීඩාවට පත් වුණා. 1917 විප්ලවය කියලා පළමුවෙන්ම විප්ලවය ඇති වුණා. 17 මාර්තු මාසයේදී. එහෙද පළමුවෙන්ම ඇති වුණේ රෙදි කම්හලක ඇති වූ වර්ජනයකින්. එහිදී පීඩිත කණ්ඩායම් සියල්ලම ඒ සඳහා වීදි බැහැලා පාන් ඉල්ලමින් උද්ඝෝෂණය කළා. එහිදී ඒ පාන් ඉල්ලමින් උද්ඝෝෂණය කළ අතර සටන්කාමී නායකයෙකු කෙරෙන්ස්කි නම් නායකයා මේ බලවේගයේ නායකත්වයේ අතට ගත්තා. ඔහු తాවකාලික ආණ්ඩුවක් පිහිටෙව්වා. නමුත් එම පාලකයන්ට රටේ අවශ්‍ය සහ සඳහා විසඳුම් හිමි වුණේ නැහැ. 1917 ඔක්තෝබර් විප්ලවයේ දෙවැනි විප්ලවයයි. ඒ මාර්තු විප්ලවයේ අඩුපාඩු මකා හරිමින් රුසියාවේ නැවත ඇති වූ විප්ලවය. මේකට ලෙනින්ගේ නායකත්වය දුන් බෝල්ෂෙවික් වරුන් හා සෝවියට් මණ්ඩලයේ සංවිධානය රට පුරා පිහිටෙව්වා. මේ අවධියේදී මොන්ෂෙවික් වරුන් හා බෝල්ෂෙවික් වරුන් යනුවෙන් ප්‍රධාන දේශපාලන කණ්ඩායම් දෙකක් තිබුණා. එහිදී කමියුනිස්ට්වාදය පිළිගත් බෝල්ෂෙවික් වරුන් බහුතරය වුණා. වී.අයි. ලෙනින් ප්‍රකාශ කළා, මේ අවස්ථාවේ අපි බලය අල්ලා නොගතහොත් ඉතිහාසය අපට සමාව නොදෙනු ඇත කියා. රුසියානු විප්ලවයේ ප්‍රතිඵල අපි බලමු. ඇති වූ ආර්ථික වෙනස්කම්. පෞද්ගලික ඉඩම් අයිතිය අහෝසි කළා. බෝල්ෂෙවික් පක්ෂයට පසුව කොමියුනිස් පක්ෂයේ බවට මෙම ලෙනින්ගේ පක්ෂය පත් වුණා. මෙම ලෙනින්ගේ නායකත්වයේ නව රජය ජර්මනිය සමග පැවති යුද්ධ අවසන් කර සාමය ඇතිකරන්නට කටයුතු කළා. ඒ අනුව ලෙනින්ගේ නායකත්වයේ යුතු නව ආණ්ඩුව පෞද්ගලික ඉඩම් අයිතිය අහෝසි කළා. රජයට පවරාගත් කුඩා ගොවි පොළවල් එකතු කරලා විශාල සමූහ ගොවි පොළවල් සෑදුවා. කර්මාන්ත ශාලා ජන සතු කළා. බැංකු, ගමනාගමන යනාදිය සේවාවන් ජන සතු කළා. පෞද්ගලික ව්‍යවසාය වෙනුවට පොදු ව්‍යවසාය පිළිගත්තා. දේශපාලන වෙනස්කම් සාකච්ඡා කරමු. සාර් පාලනයේ බිඳ වැටීම. ඒ කියන්නේ රාජාණ්ඩු පාලනයේ බිඳ වැටී ජනතා නියෝජනයක් සහිත පාලනයක් ඇතිවීමයි. සමාජවාදී සමූහාණ්ඩුව ඇතිවීම. කම්කරුවන්ගෙන් සහ ගොවීන්ගේ නියෝජිතයින්ගෙන් සමන්විත සෝවියට් සභා පදනමක් මත තෝරාගත් අලුත් නිලධාරී පිරිසත් අනතුරු වලට පත් වුණා. විප්ලවයෙන් පස්සේ රුසියාව හඳුන්වනු ලැබුවේ සෝවියට් සමාජවාදී සමූහාණ්ඩු සංගමය කියලා. ලෝක දේශපාලනයේ සිදු වූ බලපෑම් අතර සමාජවාදී දර්ශනය ලෝ පුරා ව්‍යාප්ත වීම දකින්නට පුළුවන්. සමාජවාදී කියන්නේ කමියුනිස්ට්වාදී දර්ශනය අනුව සමාජයේ සතු ධනය සම්පත් පිළිබඳ පොදු අයිතිය පිළිගැනීම. ඒ වගේම සෑම පුරවැසියෙකුටම තම කුසලතා ඉහළ නංවා ගැනීමට සමාන ඉඩක් ලබා දීම. නිෂ්පාදනඵල සියලු දෙනාටම සමානව බෙදී යාම යන මූලධර්ම අනුව පිළිගත් දේශපාලන දර්ශනයක්. මෙලෙස බිහි වූ සමාජවාදී රාජ්‍යයන් කිහිපයක් නම් චීනය, නැගෙනහිර ජර්මනිය හා කියුබාව. ඒ වගේම දෙවන ලෝක යුද්ධයෙන් පසුව ලෝකයේ කඳවුරු දෙකක් බිහි වුණා. ධනවාදයේ මුල් කරගත් ඇමරිකාවත්, සමාජවාදී අධර්ශනීය මුල් කරගත් රුසියාවත්.
ක්‍රිස්තුවේ පුතේ 2016 වර්ෂයේ සිට අපොස සාපෙල විභාගය සඳහා ඉතිහාස ප්‍රශ්න පත්‍රයට යොමු වූ ප්‍රශ්න පහත දැක්වෙනවා. 2017 වර්ෂයේ ප්‍රශ්න දෙකක්ද 2018 වර්ෂයේ ප්‍රශ්නයක්ද 19 වර්ෂයේ ප්‍රශ්නයක් බැගින් බහුවර්ණ ප්‍රශ්න පත්‍රයට ඔබට මේ පාඩම ඇසුරින් ප්‍රශ්න යොමු කරලා තියෙනවා. ඒ වගේම ඉතිහාසයේ දෙක පත්‍රයේ සඳහා තුන්වෙනි කොටසින් ව්‍යුහගත රචනාමය ප්‍රශ්නයක්ද 2016 වර්ෂයේ මේ ආකාරයට ඔබට 1, 2, 3, 4 ලකුණු 18ක් වෙන විදිහට යොමු කරලා තියෙනවා. ඒ වගේම 2018ත් ඔබට මෙම පාඩමෙන් ප්‍රශ්නයක් යොමු කරලා ලකුණු 18ක් ලබා ගැනීමේ අවස්ථාව ලබා දීලා තියෙනවා. ඔබ මෙම පාඩම හොඳින් ඉගෙනුම් කර අවශ්‍ය නිපුණතා සම්පූර්ණ කරලා ලකුණු ලබා ගන්නට